dress එක පෙන්වන්න නන්දන් ඉන්න පොඩ්ඩක් dress එක මෙන්න මෙන්න dress එක දැන් ඔයා පපුව පේන අඳගෙන යන ඕම කොල්ලෙක් වගේ පපුව දිහා බලනවා ඔයාට මල බැල ගායි එහෙන් බල්ලක වැරදිද මොනවද බලන්නේ කියලා අහන්න තනිත් පැත්තට සල්ලි තියෙන කොල්ලෙක් නෙමෙයිද ඔයන්නේ ඉස්සන් සමාලාට මන් දිහා බලනවා අනේ දුව කොහමද මේ මන්දින් මක ඇයි ආන්ටි දැන් ඔයා ඔය ඇඳුම dress එක දැන් පාරේ යනවා ඔයාට පුළුවන් නේ ප්‍රශ්නයක් නැහැ යන්නේ මේ කරංගාවේ ඉන්න තමා ඇයි මං හිතන්නේ ඕන ගෑනිට ඕන දෙයක් අඳගෙන එළියට යන්න පුළුවන් කමක් තියෙනවනේ මං දැන් අද එළියට ගියාම මං දකිනවා පිරිමියා ඕන තරම් බඩවල එළියදාගෙන ෂර්ට් නැතුව හැමතැනම යනවා ඒතර අපි මම හැමදාම ප්‍රේ කරන්නේ මට හරි මිනිස්සු මගේ ජීවිතේ වන්න කියලා මේ ඉන්ඩස්ට්‍රි එක පොඩක් අමාරු එකක් ගෑන් ළමෙක්ට සර්වයිව් වෙන්න සින්දු කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙල්ලන්ව විශ්වාස කරන්න බෑ කියන්නේ ඒගොල්ලන්ට ආදරය කරන්න බෑ කියන්නේ ඇත්තද ඒගොල්ලන්ගේ හිත නිකන් චංචලයිලු එක කොල්ලෙක් එක්ක ඉන්න බෑලු Saanashow the people's youtuber එහෙමම අපේ angel angel queen men how the roman willis මොකද එන්නේ මේ ටිකේ මේ දවස් ටිකේ සින්දු කියනවා අනික අයව නටවනවා අනික අයව සතුරු කරනවා ඒ ටික මැති ඒ ටික මැති ඔව් මේ මේ ටීවී එකේ අපි මේ youtube එකේ හිම දකින්නට වැඩි ළඟට ලස්සනයි නේ අනේ thank you අනේ thank you so much සාමාන්‍යයෙන් මෙච්චර කල් කිව්ව සින්දු වලින් හිතට වැදුන සින්දුව මොකද්ද මගෙන් පෙම් කැකුලේ තමයි ඒ වගේ සින්දුවක් මං හිතන්නේ අනික මිනිස්සු මාත් එක්ක සින්දුව කියක් දි ස්ටේජ් එකේදී ඒ දැනෙන ෆීලිං එක මං හිතන්නේ ඒක මිල කරන්න බැරි දෙයක් සෝ අනිවාර්යෙන් පෙම් කැකුලේ තමයි ජීවිතේ මතක් වෙද්දි වැඩිම සංවේදී වෙන දේ මොකද්ද මං හිතන්නේ මිනිස්සුන්ගේ හිත අපි ටච් කරන එක මියුසික් වලින් හරි ආර්ට් වලින් හරි තමා කරන ඕන දෙයකින් මිනිස්සුගේ හදවතක් ටච් කරලා ඒකම හැපි කරන්න පුළුවන් නම් මං හිතන්නේ ජීවිතේ ඉන්න හොඳ දෙයක් නැ සාමාන්‍යයෙන් ගර්ල් කෙනෙක්ට ස්ටේජ් එකේ නැගලා සින්දු කියනකොට සමහර මිනිස්සු එක එක දේවල් කියනවා. ඒගොල්ලන්ට පොඩි දෙයක් කියන්න. මං කියන්නේ මිනිස්සුන්ට මිනිස්සු වෙන්න දෙන්න. ගෑන් ළමයි වෙන්න දෙන්න. පිරිමියාට පිරිමියා වෙන්න දෙන්න. ඒගොල්ලන්ට කැමති දේක් කරන්න මේ ලෝකේ අවස්ථාවක් දෙන්න. එතකොට තමයි amazing දේවල් අපිට බලන්න chance එකක් තියෙන්නේ. මිනිස්සුන්ට බොහොම කරන්න එපා, අරක් කරන්න එපා කිව්වම ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලෝ වෙන්නේ. සෝ ඒ හින්දා මනුස්සෙක් වෙනකොට confidently අමාරුවෙන් අපි දන්නේ නැහැ ඒගොල්ලන්ගේ ප්‍රශ්න මොනවද කියලා. ඒ හින්දා supportive වෙන්න positive දෙයක් එලියට දෙන්න කියලා තමයි කියන්නේ. රෝමෙන්ට සාමාන්‍යයෙන් මේ 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 අර අපේ සිංහල සින්දු කියන්න බෑ කියලා කතන්දරයක් කියනවා. අනිත් කෝරස් එහෙම. එහෙම නෑ. බොරු කියන්න ඕනේ නෑ. මම ස්ටාර්ට් එක challenge එකක් දුන්නොත් කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම මං ක්‍රේම් පිළිකා වලට cancel වලට ගැහුවේ. ආ ඔව්. හිනහිනවා. ඒක මේ කියන්නේ මොකද සමහරු කියන එක මේ ඔටෝ ටියුන් දාලා පිච් එක උස්සලා කියලා. එහෙම කියනවා. හරි මං කියන්න. මම ඉනහෙනවා සඳද හඳනවා හිනෙන්න ඕන ආසාවේ බෑ තව පාරක් කිය බෑ බෑ මේක කියන්න බෑ හරි හරි ජෙලස් කියන song එක ඇයි intentional තාම ඇල්ලුවේ නැත්තේ මම හිතන්නේ ලංකාවේ ඉංග්‍රීසි මියුසික් කියවම ලොකු support එකක් හම්බෙන්නේ නැහැ මම හිතන්නේ අපේ mass ජනතාව ගොඩක්ම support කරන්නේ single music කමක් නැහැ ඒ වුණත් මං හිතන්නේ මං කැමති ලංකාවේ තියෙන දයක් එළියට ගෙනියන්න මම හිතන්නේ ලංකාවේ ගොඩාක් talented අය ඉන්නවා ඒ හින්දා ඉංග්‍රීසි සිංහල කියලා බලන්න එපා ඔයගොල්ලන්ගේ support එක ඕනේ අපිට අපි ලංකාවේ දයක් එළියට අරන් යන්න හදන්නේ so stay with us international artist කෙනෙක්ව follow කරලා කියලා කරනවා කියලා අපිට පේනවා කවද follow කරන්නේ Ariana Grande මං එයාට ගොඩක් ආසයි ගොඩක් ඇත්තටම කිව්වොත් මගේ inspiration ගොඩක් එන්නේ international Hollywood artist ලගෙන් තමයි එහෙම කෙනෙක් කියලා කියන්න බෑ මං ගොඩක් දිහා ගොඩක් අය දිහා බලලා ඉන්ස්පයර් වෙනවා ඉස්සරහට සමාජ මාධ්‍ය මුළු ලංකාවම කලබන වැඩ කරයිද නිකන් වගේ ඇඳුම් ඇඳගෙන ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ අනිවාර්යෙන් මං හිතන්නේ අපේ ලංකාවේ ආර්ට් කියන දේ එක්ස්පෑන්ඩ් වෙන්න ඕනේ සංස්කෘතිය කියන්නේ ගොඩක් ලස්සන දෙයක් අනිවාර්යෙන් ඒක ආරක්ෂා කරන්න ඕනේ බට් සංස්කෘතිය හරියට අදාහපු කෙනෙක් ස්ටඩි කරපු කෙනෙක්ට තේරෙනවා සංස්කෘතියේ බහගෙන ඇඳු බහගෙන ආයේ නෙවෙයි හිටියේ සෝ ඒ ඉද දෙසරක් හිතන්න මිනිස්සුන්ට සපෝට් කරන්න ආටිස්ට් එක තමයි හැමතිස්සෙම කියන්න තියෙන්නේ ආටිස්ට්ලා සපෝට් කරන්න ඒගොල්ලෝ අඳින ඇඳුම ඒගොල්ලෝ ප්‍රයිවට් ලයිෆ් එක කරන දේවල් නෙවෙයි වැදගත් වෙන්නේ ඒගොල්ලෝ ස්ටේජ් එකට ඇවිල්ලා මොනවද කරන්න කියන දේ තමයි මම හිතන්නේ අන්තිමට වැදගත් වෙන්නේ රෝමෙන්ද යොහානිද බෙස්ට් අපි දෙන්නම බෙස්ට් සමහරු කියනවා මේ යොහාන් ඉන්න දෙනට අනිවාර්යෙන් මේ රෝමෙන් යන්න ඕනි කියලා. ඒක තමයි අනිවාර්යෙන් මගේ ඩ්‍රීම් එක. මම හිතන්නේ යොහානි කරේ හරිම ලොකු උදව්වක් අපේ ලංකාවේ ආටිස්ට්ලට. අපිට දැන් තියෙනවා, අපිට දැන් තේරෙනවා, අපිට ඔපචුනිටි එකක් තියෙනවා. දැන් මිනිස්සු දන්නවා ලංකාව කියන්නේ මොකද්ද කියලා. ඒ යොහානි හින්දා. ඒ හින්දා මම ගොඩක් සුබ පතනවා යොහානිට. and යාගෙන් යා කරපු දේ ගැන ගොඩක් මම ප්‍රවුඩ් වෙනවා. and යා වගේම ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. රෝමෙන්ගේ අම්මා ගැන මොනවා හරි කියන්න රෝමෙන්ගේ කවුද සපෝට් එකට හිටියේ මෙච්චර කල් අම්මයි තාත්තයි ඇත්තටම කියන්නේ අක්කා උයි ඇත්තටම කිව්ව ඩීජේ මාස් අප්සි මං හම්බෙලා තියෙන හොඳම මිනිස්සු ටිකක් මං හිතන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඒගොල්ලෝ එක මං දන්නවා ලොකු වැඩක් කරන්න පුළුවන් ලොකු ගමනක් යන්න පුළුවන්
So yeah, my kind of jeevithe is about finding the right people. Da api dakkala tiyena vidiyata apsi roman oy kattiye thamai karagena dj mas ogollo wenna kattiyeth ekak featuring karanna kemathi nadda api thundena band ekak eka api wediye kaadawat kiyala naha inda kaadawat kiyanna yanne pa wediyesh ithara loku deku dewa karanna yana api thundena ekathula team ekak vidiyata tham api ewa eliyata dala naha but ohoma ya balanna roman na hite tiyagena inna ape sri lankawa kollo godak roman kemathi mona wage kolletta da මොනවාගේ ක්වොලිටීස් තියෙන්න ඕනේ මං හිතන්නේ හිත තමා මූණට වඩා ඇඳුමට වඩා සල්ලි වලට වඩා අන්තිමට අපිට ඔක්කොම නැති වුනම ජීවත් වෙන්න වෙන්නේ හිතත් එක්ක ඒ හින්දා ඔය අනම්මන වියදම් කරන්නක හිත හදාගන්න මොලේ හදාගන්න ඊට පස්සේ අනික් දේවල් මම හිතන්නේ ජීවිතේ එනවා රෝමෙන්ට් එක ගැන සල්ලි ඕනේ නැද්ද සල්ලි තියෙන කොල්ලෙක් නෙමෙයිද හොයන්නේ සල්ලි තියන අය සල්ලි කන්නද මයිදන් අන්තිමට මං මැරෙන දවසක හැපිනස් කියන දේ ෆීල් වෙනවා නම් මම හිතන්නේ එච්චරයි ජීවිතේනේ සල්ලි බදාගෙන මොනවද කරන්නේ රෝමෙන්ගේ මන් දෙයක් අහන්නම් අපේ අම්මලා ඔයා වගේ ඔයාගේ වයසින් ඉන්න සමහර ගර්ල්ස්ලාට මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට එන්න දෙන්නේ නැහැ එයාලට බයයි තමන්ගේ ළමයි නොමගයයි කියලා ඇත්තටම මේ ෆීල්ඩ් එකට ආවම නොමග යනවද මං කියන්නේ ගැහණියෙක් විදියට ගොඩක් ස්ට්‍රොง වෙන්න ඕනේ මම පොඩි කාලේ හරිම වීක් හරිම බයයි මිනිස්සුන්ට ගොඩක් ලයික් කිව්වම මොන හරි දයක් කිව්වම බය වෙන සීන් එකේ හිටියේ බට් මං හිතුවා මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලාම මං මිනිස්සු වඳුරගෙනම මං හිතන්නේ මං ගොඩක් ස්ට්‍රොง වුණා හිත මං හිතනවා මේ ඉන්ඩස්ට්‍රි එක පොඩක් අමාරු එකක් ගෑන් ළමෙක්ට සර්වයිව් වෙන්න හැබැයි තමාට ඕනේ මොකද්ද කියලා තමා දන්නවා නම් තමාගේ පැෂන් එකක් තියෙනවා නම් ඩ්‍රයිව් එකක් තියෙනවා නම් වෙන කාටවත් යටත් වෙන්නේ නැතුව තමාගේ වැඩේ තමාට කරන්න පුළුවන් මම හැමදාම ප්‍රේ කරන්නේ මට හරි මිනිස්සු මගේ ජීවිතේ රවන්න කියලා එහිඳ DJ මාස් අප්ටි වගේ කට්ටිය මට හම්බුණා එහිඳ මම හරිම සේෆ් මම ඉන්නේ හරි මිනිස්සුත් එක්ක ඒ වගේ අය හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේ අය හොයන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ස්ටේජ් එකේ ඔයයි අප්සි එක විදිහට ඇඳලා සින්දු කියනවා ඩ්‍රෙස් එක පෙන්වන්න නැන්දන් ඉන්න පොඩ්ඩක් ඩ්‍රෙස් එක මෙන්න ඩ්‍රෙස් එක දැන් ඔය වගේ ඇඳුමක් ඔහොම පොඩ්ඩක් ඇඟ පේන්න ඇඳලා පස්සේ අපේ මිනිස්සු බනිනවා අපි දැක්කා ළඟදිත් පොඩි ගායිකාවකට බැන්නා ඒ වගේ මිනිස්සුන්ට මොකද කියන් තියෙන්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ අඳුර වෙයිද නෑ මං හිතන්නේ ඒ අඳින එක්කිනාගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ මං හිතන්නේ බලන එක්කිනාගේ වැරද්ද තියෙන්න ඕනේ මං හිතන්නේ ඕන ගෑනිට ඕන දෙයක් ඇඳගෙන එළියට යන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ මං හිතන්නේ අද එළියට ගියාම මං දකිනවා පිරිමියා ඕන තරම් බඩවල එළිය දාගෙන ෂර්ට් නැතුව හැමතැනම යනවා ඒතර අපි ඇයි ගෑනිට තමාට හැපි වෙන දෙයක් කරන්න බැරි මං හිතන්නේ ගෑනු එක්කිනා නෙමෙයි වෙනස් වෙන්න ඕනේ ඒ බලන පිරිමි කෙනා හරි ගෑනු කෙනා හරි මං දන්නවා ආන්ටිස්ව සමාලාට මං දියා බලනවා අනේ දුව කොහොමද මේ මං දින් මං කියයි ඇයි ආන්ටි මං දැන් ලස්සනට ඉන්න කාලේ මෙහෙම ඇඳ නැත්තම් මං ඔයාගේ වයසට මොනවා මං ඉන්නද you know so එහෙනම් ඇඟ කියන්නේ එක සේක්‍රඩ් දෙයක් එක ලස්සන දෙයක් එකකින් ෂේම් කරන්න හොඳ නෑ ගෑණියෙක්ට හරි මිනිහෙක්ට හරි ඕනේ කියලා මහත කොට උස හැම දෙයක්ම රෙස්පෙක්ට් කරලා ආදරෙන් බලන්න හිත හදා ගන්න දැන් මෙහෙම කියමුකෝ දැන් ඔයා ඇඳුම ඩ්‍රෙස් එක ගලන් පාරේ යනවා ඔයාට පුළුවන් නේ ප්‍රශ්නයක් නෑ යන්නේ මේ මේ කරන් ආවේ ඉන්න තමා ඇයි ඒ තාම මොන දැන් ඔයා USA වල හරි UK වල හරි හිටියනම් ඕකෙන්දම් පාර යන්න පුළුවන් බලන්න ඕනේ අපේ රටේ ඕක වහන් යන්න වෙලා තින්නේ ඒක නේද අනිවාර්යෙන්ම ඒක හොද වෙනස් වෙන්න ඕනේ ඒක මම හිතන්නේ හිත තම අපේ අපි මුලින්ම වෙනස් කරගන්න ඕනේ ලෝකේ වෙනස් කරන්න ඉස්සෙල්ලා ගවර්න්මන්ට් එකද අරකද මේකද වෙනස් කරන්න ඉස්සෙල්ලා මම හිතන්නේ අපේ හිතෙන් තමයි ඒක පටන් ගන්න සෝ ඔයත් ගෙදර ඉඳන් බලන් ඉන්නවා නම් ගෑණි එක්ක දෙයක් කියන්න ඉස්සෙල්ලා යාගේ ඇඳුම ගැන කියන්න ඉස්සෙල්ලා දෙසයක් හිතන්න ඕන නංගි කෙනෙක් ඉන්නවා අම්මා කෙනෙක් ඉන්නවා අක්කා කෙනෙක් ඉන්නවා යහළු ගෑණියෙක් ඉන්නවා ඇති සෝ රෙස්පෙක්ට් කියන දේ දුන්නම තමයි ඔයාට හම්බෙන්නේ ඒ වගේම හිතන්නේ අපිට ලංකාවේ ගෑණියෙක්ට ෆ්‍රීලි ඕනේ දැක් ඇඳගෙන එළියට යන්න පුළුවන් විදිහේ සංස්කෘතියක් අපි හදන්න ඕනේ මේක අනිවාර්යෙන් ඔයගෙන් අහන්න ඕනේ මොකද ඔයා කිසිම ප්‍රශ්නයක් අහන්න එපා කියලා කිව්වේ නෑ අර ඕන ප්‍රශ්නෙට උත්තර දුන්නා ඉවරයි ඉවරයි දැන් ඔයා ඔහොම යනවා ඔයා ඕක ඇඳගෙන පාරේ යනවා දැන් ඔයගේ පපුව දිහා කවුරු හරි කොල්ලෙක් බලනවා ඔයාට මලබැල්ල ගහයිද දැන් ඔයා පපුව පේන ඇඳගෙන යන ඕම කොල්ලෙක් වගේ පපුව දිහා බලනවා ඔයාට මලබැල්ල ගහයිද එහෙන් බැලුවොත් මං හිතන්නේ ඒක වැරදිද එම් බල්ලක වැරදිද මට අනිත් අයව හදන්න බෑ මට හදා ගන්න පුළුවන් මාව විතරයි ඇත්තටම කිව්වොත් මං ඇඳුමක් දාන ඉස්සලා විසිසරයක් හිතන්න ඕනේ ලංකාවේ හැබැයි අන්තිමට මං හිතනවා ඇයි මං අනික් අයගෙන හිතන්නේ මේක මං සතුටු නම් if i think i look එහෙම බැලුවට ප්‍රශ්නයක් නැද්ද මොනවද බලන්න කියලා අහන්න අනිත් පැත්තට මම එහෙම චරිතයක් නෙවෙයි ඇත්තටම කිව්වොත් මම අනික් ගණන් ගන්නද ඒක වුන්නේ නෑ වගේ අනෙක් කෙනෙක් ඇත්තටම කිව්වොත් මං වලි සීන් නෑ මට ජීවත් වෙලා තියෙන්නේ වෙන රටක ගොඩක් ට්‍රැවල් කරලා තියෙනවා හැබැයි ගොඩක් විදිහට තියෙන ලංකාවේ තමයි බට් ඒ මම බයිනලා වලිදාන කියන්නේ නෙවෙයි මම ගොඩක් හරි කාම් සින්දු කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙල්ලන්ව විශ්වාස කරන්න බෑ කියන්නේ ඒගොල්ලන්ට ආදරය කරන්න බෑ කියන්නේ ඇත්තද සිහ ඒගොල්ලන්ගේ හිත නිකන් චංචල අයලු මම මියුසික් ෆෙස්ටිවල්ස් වලට ගියාම ලස්සන කොල්ලො හම්බ වෙනවා එක කොල්ලෙක් එක්ක ඉන්න බෑලු එහෙම නන් නෙවෙයි මං හිතන්නේ එහෙමද අපි කවුද රෝමන්
මෙච්චර ලස්සන ගෙල්ලෙට් එහෙම කියන්න පුළුවන්ද? නෑ එහෙම නෑ. මම නම් one man for life වගේ girl කෙනෙක්. එක්කෙනෙක් හම්බුනොත් මම ජීවිතේට මම ආදරය කරන කෙනෙක්. ඔව්. මම ඇත්තටම මේ මියුසික් කරන්නේ කොල්ලෝ හම්බෙන්නවත් ඒගොල්ලන්ගේ ටෙන්ෂන් ගන්නවත් නෙවෙයි. ඇත්තටම සින්දු කියන එක මම මාව ගොඩක් හැපි වෙන දෙයක්. ඒහිද මට කැමති දේ ඇඳගෙන මගේ කැමති සින්දුව කියන්න තමයි මගේ ටීම් එක. දැන් ඔයා ඔයා කිව්වා ඔයා යාළු වෙන ගොල්ලගේ හිත ඉගෙන තමයි මම බලන්නේ කියලා. මම ඔයාට කැමති කියනවා මොකද්ද මගේ බලන්නේ මුලින්ම මම ආශය කරනවා. ඔයාගේ හිත බලන්න. අපි එළියට ගිහලා කතාවක් කරලා අපිට ලක්ෂිකියක් දැනගන්න පුළුවන් කතා කරන්න පුළුවන් කියලා බලන්න ඕනේ. ලක්ෂිකියක්. ලක්ෂිකියක්. හරි හරි. ඒක. අනේ මම දැන් කිසිම ආඩිස්ට් එකක් ගන්නේ නැහැ.